സാധനം ഇംപ്ലിക്കാനാവുക ഹാമോന്ന്. അപ്പോൾ യൂട്യൂബ് ചാനലുകളുടെ അതിനും തരുന്ന അതേ കണക്കാണ്ട് തന്നെ കവസാക്കി നിഞ്ച H2 സഹ H2R ആകാൻ നത്തം തവതിയും കൂടുതൽ ലോകത്തിന് ഫാസ്റ്റ് പ്രൊഡക്ഷൻ സൂപ്പർ ബൈക്ക് തേക്കാണ്. කවසාකි සමාගම කවසාකි H2 බයික් එක හඳුන්වලා දෙන්නේ 1969 දී නිෂ්පාදනය වුණු H1 බයික් එකේ නවතම මාදිරිය හැටියට. H1 බයික් එක 3 සිලින්ඩර් 2 ස්ට්‍රෝක් එයර් කූල් එන්ජින් එකක් තිබ්බේ. බයික් එකේ මැක්සිමම් පවර් අවුට්පුට් එක විදිහට සඳහන් වුණේ හෝස් පවර් 60යි. 5 ස්පීඩ් ගියර් බොක්ස් එකක් තිබුණේ. ඒත් බයික් එකේ මැක්ස් ස්පීඩ් එක 5 කිලෝමීටර් 200ක් ඒ කාලෙ වෙනකොට තිබ්බා. අද කාල ස්ටෑන්ඩර්ඩ්ස් වලට ගත්තහම ඒක මහලකු බයික් එකක් නෙවෙයි. ඒත් 1969 ඒක සෑහෙන ලොකු ඩීල් එකක් නා බයික් එක. අපි මුලින්ම බයික් එකේ එන්ජින් එක ගැන කතා කරමු. බයික් දෙකේම 4 සිලින්ඩර් 998cc ලික්විඩ් කූල් එන්ජින් දෙකක් තියෙන්නේ. මේ එන්ජින් දෙකේ විශේෂත්වය තමයි මේ එන්ජින් දෙකම සුපර් චාර්ජ් එන්ජින් දෙකක්. කවසාකි සමාගම විසින් H2 සහ H2R කියලා මාදිලි දෙකක් හඳුන්වලා දෙනවා. H2 මාදිලිය එක පාර දුවන්න පුළුවන් නැත්නම් ස්ට්‍රීට් ලීගල් මොඩල් එක. H2R මොඩල් එක ට්‍රැක් ඔන්ලි මොඩල් එක. H2 එකේ ස්පෙසිෆිකේෂන් ගැන කතා කරද්දී එන්ජින් ස්පෙසිෆිකේෂන් බයික් එකේ මැක්සිමම් පවර් අවුට්පුට් එක තිබ්බේ හෝස් පවර් 231ක්. බයික් එකේ ටොප් ස්පීඩ් එක විදිහට තිබ්බේ 5 කිලෝමීටර් 336ක්. H2R ගැන කතා කරද්දී H2R බයික් එකේ හෝස් පවර් 310ක් තියෙනවා බයික් එකේ. අනිත් එක තමයි බයික් එකේ ටොප් ස්පීඩ් එක 400යි කියලා ඔෆිෂියලි කියලා තියෙන්නේ. ඒත් 400 පාස් කරලා ගිය කට්ටිය සෑහෙනින්නවා. ඒ නිසායි බයික් එකේ ටොප් ස්පීඩ් එක 400 ප්ලස් නැත්නම් 400 ප්ලස් ටොප් ස්පීඩ් එකක් තමයි තියෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තහම ඔය පිටිපස්සෙන් පේන මගේ සෙඩෙක්ස්ටර්නල් බයික් එක ඒක බිංදුවේ ඉඳලා 300ට යන්න තප්පර 20කට අඩු කාලයක් යන්නේ. ඒකට සාපේක්ෂව ගත්තහම H2R බයික් එක බිංදුවේ ඉඳලා 300ට යන්න පුළුවන් තප්පර 12කට අඩු කාලයක්. ඒ වගේම ඒ බයික් එක බිංදුවේ ඉඳලා 400ට යනවා තප්පර 26කදී. ඒක තමයි රෙකෝඩ් එක තියෙන දැනට. ඔල කැමති නම් මේ වගේ වීඩියෝස් තව ඉස්සරහට බලන්න අපේ YouTube channel ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, subscribe කරන්න. ඊළඟට හම්බෙමු අපි මේ වීඩියෝ එකේදී කතා කරමු Kawasaki Ninja Z-XTR bike එක ගැන. එහෙනම් ride safe.